මේ මට මෙන්න මේකට උත්තරය කියන්නකෝ. ඔගලන්ගේ දෙමව්පියෝ දැන් මේ ළමෙක්ව හදලා මෙච්චර අමාරුවෙන් මේ තත්ත්වයට ගෙනහල්ලා ඕකල ඒසි පාසු වැඩක් නෙමේ. ඕගලන්ට දැන් ඒක ගානක් නැතුව ඇති. නමුත් මුලදී ළමෙකුට අකුරු කියවන්න, අකුරු ලියවන්න හුරු කරන්න ගියාම මොන තරම් අමාරුද? එක එක විකාර ලියනවා, හරිද? ඔව්. අර එකම අකුර ලියවලා 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 ලිය කොච්චර ට්‍රයි කළාද ඔතෙන්ට ගෙනාවේ. හරි, ඔබ ඔතෙන්ට ගේන්න ඒ මිනිස්සු ගුරුවරු සහ දෙමව්පියෝ මේ වින්ද කරදර ටික බලපුවාම සමහරුන්ට ආයන්න ලියන්න කිව්වම් ඌ අනිත් පැත්තට ඔහොම ලියනවා ආයන්න. මේට ලියන්න ඕනි එක මේම කරලා මේ පැත්තට ලියනවා. හා ලියන්නේ නැද්ද එහෙම? ලියනවා. ඉතින් කියන්න ඕනේ ඔහොම නෙමෙයි යකෝ ලියන්නේ කියලා. හරි, සමහර අයට පෑන අල්ලන්න කියලා දෙන්න ගියාම මොන වදයක්ද? හරිද? ඔව්. හැබැයි සමහර අයට දැන් මෙහෙම අල්ලලා මෙහෙම ලියන්න කිව්වට දැන් මේ පන්තියෙත් ඉන්නවා මෙහෙම ලියන්න බැරි අය. මට ওই පේලිය යනකොට පේනවා අමුතු අමුතු විදිහට ලියන අය. සමහර අය ලියන හැටි දැක්කම ඔය ලියන්නේ කොහොමද කියලා හිතා ගන්නත් බෑ. ඔන්න ඔහොම ලියනවා සමහර අය. මම දැකලා දිනා එහෙම ලියනවා. හරිද? ඒ කියන්නේ පොඩි කාලේ ට්‍රේනින් එක හරියට මොනවා වෙලා නැද්ද? වෙලා නැහැ. ට්‍රේනින් එක හරියට වෙලා නැහැ. ඒ පැටර්න් එක අල්ලගෙන තියෙන වැරදි විදිහකට. ඉතින් ඔක මෙහෙම ලියන එක කොහොම හදන්න ඕනේ? මෙහෙම ගරෝහං, පොත මෙහෙම තියහං. දැන් මොනවා කරන්න බැයිද? දැන් හදන්න බෑ. ඒක ස්ථිරයි ආයේ. දැන් ඔය ළමයා PhD එකක් කළත් ඒකටත් ලියන්නේ මෙහෙම. ඔය අපිට දැක්කම ඇඟට අමාරුයි. හරි, උට අමාරුවක් නැහැ. මම කියන්නේ කොච්චර අමාරුද මේ ක්‍රියාව. හරි, මේ ඔක්කොම කළා ඔගොල්ලෝ අහලා බලලා නැද්ද දෙමව්පියන්ගෙන් මොකද්ද ඕගොල්ලෝ මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා? අහන්න එපෑ. දැන් ඔයාල මේ කණ්ඩ බොණ්ඩ දීලා ඇඳුම් පැළඳුම් අරන් දීලා පන්තියවල මේකල මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා ඇහුවේ නැද්ද? හරි අසාධාරණයිනේ. ඒක අහන්න ඕනි අනිවාර්යෙන්. මොනවාද බලාපොරොත්තු? මොකද බලාපොරොත්තු වෙන්නේ කියලා? සාමාන්‍යයෙන් දෙමව්පියන්ගේ බලාපොරොත්තු මොන වගේද? ළමයි හොඳට ඉගෙන ගන්න එක. ඒක බලාපොරොත්තුවක්නේ. හොඳට ඉගෙන ගන්න ඕන. හොඳට ඉගෙනගෙන අතී දක්ෂ කෙනෙක් වෙලා අම්බ අපතෙක් වෙන උනුත් ඉන්නවා. අපතෙක් නෙවෙයි, ඒකට කියන්නේ අම්බ කුහකෙක්. එහෙම වෙන අය නැද්ද? ඉන්නවා. උපරිම ආත්මාර්ථකාමීක් වෙනවා. සමහර අය ඉන්නවා එහෙම. ඉගෙනගෙන ඉගෙනගෙන උපරිමට ගිහිල්ලා උපරිම ආත්මාර්ථකාමීක් වෙනවා. ඊට පස්සේ ඔන්න ලංකාවෙනුත් නැතුව ගිහිල්ලා වෙන රටකට ගිහින් එහෙ පදිංචි වෙලා එහෙ ඉන්නවා. මේ පැත්ත පළාතේ අම්මා තාත්තා ඉන්නවද කියලාවත් බලන්නේ. අප්පා ඒ වගේ අය ඕනෑ තරම් ඉන්නවා. මට ඕනෑ තරම් හම්බෙලා තිනවා. මේ ළඟදිත් එක්කෙනෙක් කිව්වා එහෙම. දැන් මම මගේ ළමයා රට යවන කතාවක් ගැන කතා කරනකොට කිව්වා ජීවිතේට සර් ඒ වැඩේ නම් කරන්න එපා. මම ඔය වැඩේට සම්පූර්ණම විරුද්ධයි. මං ඇයි මට හිටිය එකම එක ළමයයි ඌත් මට නැති වෙලා ගියා. ඌ ඕස්ට්‍රේලියා ගියාලු, පදිංචි වුණාලු, එතනින් ඉවරයි. දැන් ඉඳ හිට මාසෙකට සැරයක් විතර අපි කතා කළොත් කතා කරනවලු. ඒ කතා කළත් කියනවලු ඉක්මනින් කියන දෙයක් කියන්න මට වැඩ තියෙනවා කියලා. ඇත්තටම වැඩ තියෙනවා තමයි උට. ඒ තරම් ඌ බිසි. ඉතින් ඕකද ළමයි මේ ජීවිතේ? දැන් ඕකද ජීවිතේ? ඒ කියන්නේ දෙමව්පියෝ එක්කවත් මාසෙකට සැරයක්වත් කතා කරන තරම් වෙලාවක් නැහැ වැඩ. ඒකද ජීවිතේ? ඒකටද අපි මේ ඉගෙන ගත්තේ? ඒ මනුස්සය හරි දුකෙන් ඉන්නේ. මාරම දුකකින් ඉන්නේ. හැබැයි මුලදී හරියට සන්තෝෂෙන් හිටියලු. ඇයි ඒ? ළමයාගේ දක්ෂතාවය ගැන හිතලා. ඊට පස්සේ කියනවා මූ මන්ද බුද්ධික වුණා නම් මට හොඳයිලු. මම හිතා ඒ ඇයි? ඇයි ඉතින් හැමදාම ඉන්නවනේ ගෙදර, යන්නේ නැහැනේ කොහෙවත්. ඒ වචනේම කිව්වා. මූ මන්ද බුද්ධික වුණා නම් මට මීට වැඩිය හොඳයි කියලා. හරි, ඒ වුණාට දෙමව්පියන්ටත් කියන්න ඕනේ එක දෙයයි. කුරුල්ලන්ගෙන් තමයි ඉගෙන ගන්න ඕනේ ඒක. කුරුල්ලන්ගෙන් මොකද ඉගෙන ගන්න තියෙන්නේ? මොකද ඉගෙන ගන්නේ? ඔය කුරුල්ලෝ කූඩු හදලා පිටර දාලා අර කිරිලි දවස් ගාන රැකලා සත්තුන්ගෙන් බේරගෙන පැටව් ආපුවාම උන්ට පිහාටුත් නැහැ, මස්ගුලි විතරයි. ඊට පස්සේ මොකද කරන්නේ? අනිත් සත්තුන්ගෙනුත් ආරක්ෂා කරගෙන කෑම හොයාගෙන ඇවිල්ලා ගෙනල්ලා කවලා. හරිද? ඌ දන්නේ හොටේ හොදා කට අරින්න විතරයි. රටට ඔබනවා, කටට ඔබනවා. හරි, ඔව්. ඕම කාලයක් යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔබ දැකලා තියෙනවද එහෙම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් තියෙනවා කුරුල්ලන්ගේ? හරි, උදේට බලාගෙන පුළුවන් ට්‍රේනින් එකට අරන් ඇවිල්ලා. හරි, මෙහෙනම් ඉතින් නැතුව ඇති ඔය ඒ අපේ ඔය ගෙවල් පැත්තේ ගම්පත් එහෙම නම් තියෙනවා ඒ වගේ ට්‍රේනින්. උදේට තියෙනවා. හරි, ට්‍රේනින් කරනවා. හරිද?
ට්‍රේනිින් කරනවා කියලා කියන පියා බන්ඩ ට්‍රේනිින් කරනවා ගේ එක කියව කරනවා හරි ඒ වුණට වූ එම ට්‍රේනිින් වෙන්ඩ කැමතිනෑ ඒකන ට දැන් අර කෑම තියෙන තැන්හෙම පෙන්න්නනවා ඌට ඒක හොටෙන් හට මෙහට කරල කඩාගෙන කඩ හෙම බෑ කොච්චර හරි කව පංකිලම ඉන්න මේ බලනවාටික දවසක් බලනවාටික දවසක් හරි යන්න මේ අකාදැම් මොකක් වෙනවාද අර මව් සතා මතම මොකක් වෙනවාද ඩිපෙන්ඩෙන්ඩ යනවා පොද කරන්නේ පැත්ත පලා තෙන්ට දෙන්න කොටනව පන්නනවා කොටන කොටන හරි උද්ද විශවෙන්න්න කොටන හරිද එහෙම තුන් හතර පාතක් වුණට පස්සේ වූ දැනගන්නවා එන පොට හරියන්න දැන් ඉතින් මොනව හරි හොයාගෙන ස්වාධීනව ඉන්ටෝනි කියලා හරි එහෙම තමයි වූ ස්වාධීන කරන්නේ ඇයි ඇයි මේ මව් සතා දන්නවා මූ දිකට මොහොම වුණොත් දිකට මොහොම වුණොත් මොකද වෙන්නේ දිකට මොහොන වුණොත් කෙලින්ම දෙමව්පියෝ මතම ඩිපෙන්ඩ් වෙනවා දැන් දෙමව්පියෝ කියන්නේ වයසයිනේ ඒක මැරිච්චි දවසට මොකද වෙන්නේ මූ කට අරගෙන ඉඳි ඇයි කෑම හොයාගෙන දන්නේ නෑනේ නේද ඒක හින්දා තමයි එහෙම කොටලා පන්නලා ඉතින් එයා බලන්නේ මගේ ඩියුටි එක මෙතනින් ඉවරයි හරි උඹලා දැන් ස්වාධීනව හිටපල්ලා ඕන මගුලක් කරගෙන ඒ නිසා ළමයි හදලා සමාජගත කළා සමාජ විරෝධී චර්යාවන් නැත්තම් එතනින් ඒක ඉවත් කරන්න ඕනේ මතු බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ තේරුණා දෙමව්පියන්ට කියන්න හොඳේ මතු බලාපොරොත්තු තියාගන්න එපා නෑ ඒක ඕගොල්ලන්ට මට කියලා වැඩක් නැහැ ඕගොල්ලන්ගේ දෙමව්පියෝ ටික හම්බුනා නම් තමයි මං කියන්නේ නැවත බලාපොරොත්තු තියන්න එපා අනේ මුම් අපිට බලයි හරිද අපි ගැන හොයයි ඒව ඕන්නේ අපි ගැන හොයාගන්නම් ඔයාලා ඉගෙනගෙන ඔයාලගේ වැඩක් කරගෙන රටට කරදරයක් නොවී රටට ප්‍රයෝජනවත් මනුස්සෙක් වෙන්න එචරයි දැන් ඕකේ වැඩේ ඔය කොච්චර කිව්වත් දෙමාපියෝ මොකක් තියාගෙන ඉන්නවද මම තියන්නේ මෙන්න කඳු වගේ බලාපොරොත්තු අනේ ඉතින් ඕකෙන් එකක් හරි මිස් වුනහම ඉතින් දුකයි ඒක තමයි ප්‍රශ්නේ හරි දුකයි ඕකෙදි මිල මුදල් අප උපස්ථාන බේතේත් හරි දැඳුම් පැළඳුම් අරන්දෙයි කියලා බලාපොරොත්තු වෙන අය ටිකයි ඒ මොනව බලාපොරොත්තු වෙන්නේ නැති වුණත් එක දෙයක් බලාපොරොත්තු වෙනවා එක දෙයක් බලාපොරොත්තු වෙනවා මොකද ඒ බලාපොරොත්තු වෙන්නේ මේ ආදරය කරයි අපිට අපිට ආදරේ දැන් කණ්ඩ බොණ්ඩවත් දෙන්න ඕනේ නැහැ ආදරය කරයි මූට ආදරය කරන්න වෙලාවක්වත් නැහැනේ මූ ආදරයට කරන්නේ ඊමේල් එකක් එවන එක මට ඔබ කියන්න හිතුනේ අදත් මේ දෙන්නේ කතා කළා මට අදත් අද දවසේ ඊමේල් එකක් විතරයි එවන්නේ මහත්තයෝ ඉඳ හිට මම ඉවදින් දුක් වෙන්න එපා ඒක ලෝකෙ හැටි ඒ ළමයා හොඳට ඉන්නවද ඔව් උගෙන් ඒ ඉන්න රටට කරදරේකුත් නැහැනේ නෑ ඒ රටට මාරු ප්‍රයෝජනයි ආ එහෙනම් ඔවා සතුටින් ඉන්න ලෝකේ කොහේ හරි රටකට ප්‍රයෝජනවත් මිනිස්සෙක් හදලා සමාජගත කළා මම මගේ ඩියුටි කළා සතුටින් ඉන්නකෝ ඒ වුණාට කතා කරන්නේ නෑනේ ඉතින් මොකටද කතා කරන්නේ ඉස්සර ගෙදර ඉන්න කාලේ කරපු කතා මතක් කර කර ඉන්න කතා කරන්න ඕනි පොඩ්ඩක් දැන් ඔකට කරන්න පුළුවන් එකම දේ තමයි ඒ ළමයා විතරයි තව ළමයි ඉන්නවනේ මේ ලෝකේ මෙහෙ ඉන්න ළමයි ඔය මෙහෙ ඉන්න ළමයි ටිකක් එක කතා කරගෙන ඉන්නවා ළමයා තමන්ගෙමම වෙන්න ඕනිද ඔන්න ටිකක් දාර්ශනික ප්‍රශ්නයක් හරි ළමයා තමන්ගෙම වෙන්න ඕනිද එහෙම එකක් නැහැ මම හිතන විදිහට තමන්ගේ නොවු එක ළමෙක්වත් නැහැ මේ ලෝකේ කිව්ව එක තේරුන්නේ නැහැ ඒ තරම් හරිද මං හිතනවා මෙතන ඉන්න ළමයින්ගෙන් මගේ ළමෙක් වෙච්චි නැති කිසි කෙනෙක් නැහැ හරි කවදා හරි කොහේද හරි එහෙම වෙලා තියෙනවා අනේ එහෙම හිතුවපුවම බලන්නකෝ මේ ළමයි කොච්චර ඉන්නවද මාර සන්තෝසයිනේ දුක හෝ සතුට හෝ ඇති වෙන්නේ මම කියන දර්ශනේ මේ දුක හෝ සතුට හෝ ඇතිවන්නේ සිදුවීම මත නොවය සිදුවීම දිහා අපි බලන විදිහ අනුවයි පැහැදිලිද සිදුවීම දිහා අපි බලන විදිහ අනුවයි සිදුවීම දිහා අපි බලන විදිහ අනුව ඒක අනුවයි ඒක වෙන්නේ එතකොට මම ඒ වගේ කෙනෙකුට කිව්වා හරි ඒ වගේ කෙනෙකුට කිව්වා අර බොහොම දුප්පත් ළමයි ටිකක් ඉන්න ඉස්කෝලයක් තියෙනවා ඉස්කෝලේ ප්‍රින්සිපල්ගේ නම ඇඩ්‍රස් ටෙලිෆෝන් නම්බර් එක දුන්නා ඔයාට සල්ලි තියෙන සල්ලි තියෙන ඕනි තරම් මේ ආමේ දුක් වෙන සල්ලි පිළිබඳව නෙමෙයි හොඳේ ළමයා කතා කරන්නේ නැහැ කියන එක ළමෙකුත් නෙමෙයි වු අවුරුදු 35ක්
මොන ළමයි? ඌටත් ළමයි ඉන්නවා. ඒත් මූ දුක් වෙනවා. සල්ලිත් එයා ළමයට සල්ලි දිනවා, මෙයාට සල්ලි දිනවා. හරිද? ඉතින් මං කිව්වා හරි දැන් වා මේ ඉස්කෝලේ හදන්න ඔක්කොම. සුපිරි ලස්සන ඉස්කෝලයක් හදන්න. හදලා ඒ ළමයින්ට ඉස්කෝලේ බාර දීලා වාණ්ඩ ඒ ළමයි එක දවස් දෙක තුනක් ගිහිලා ඉස්කෝලේ බලලා ඒ පොඩි උන් එක කතා කරලා හරිද එහෙම ඉන්න බලන්නකෝ. ඉතින් ඔයා හිතන්නකෝ ඒ ළමයිනුත් ඔයාගේ ළමයි වගේ නේ, ළමයිම තමයි කියලා හිතන්න. එහෙම කියලා බලන්නකෝ සතුට නැද්ද කියලා. ඔව් ඇත්තටම එහෙම කළොත් ටිකක් මොනවා වෙනවද කියන්න? අර දුක ඒක මොකක් වෙනවද? අඩු වෙනවා ඒක. ඔය ගැන හිත හිතා ඉන්න ඕනේ. ඒ මෙන්න එහෙම තියරි එකක් තියෙනවා. හරිද? මම දන්නේ ඔයගොල්ලෝ මේක තේරෙයිද නැද්ද කියලා පොඩ්ඩක් හිතන්න හොඳේ. හිතන්න නැතුව මේක ඔළුවට යන්නේ උනා ගන්න හොදේ. මෙයාන්ට මේක මේ මේකට කියන්නේ මේ යුනිවර්සල් තින්කින් කියන එක. හරිද? මෙහෙම දැන් ඔබ මෙහෙම ඉන්නවා නම් මේ ලෝකේ පාර්ශව තියෙන්නේ දෙකයි. හොදේ. මේ ලෝකේ පාර්ශව තියෙන්නේ දෙකයි. හරිද? එක පාර්ශවයක් තමයි ඔබ. ඔබ හැර අනිත් සියලු එක්කෙනා සියලු දෙනා. ඒ කියන්නේ දැන් මම ඔබ ගැන ඔබගේ අම්මලා තාත්තලා නංගිලා මල්ලිලා බාප්පලා පුංචි අම්මලා යාළුවෝ යාළුවෝ නොවන අය බල්ලා පූසහරකා. හරිද? එතකොට ගහකොළ ඇලදුල ඔක්කොම මොකද්ද වෙනම පාර්ශවයක්. ඒ පාර්ශවයට මම දානවා මෙහෙම මෙහෙම නමක් විශ්වය කියලා. දැන් මේ මම මේ මගේ දර්ශනයෙන් මේ කියන්නේ. හොඳේ ඔයා පොතක තියෙන එකක් නෙමෙයි. මම හිතන හැටි මේ කියන්නේ. ඔගලන්ට මම හිතන විදිහෙන් මම සන්තෝෂෙන් ඉන්න හින්දා මට හිතෙනවා ඒ විදිහට ඔබට හිතන්න පුළුවන් ඔබට සන්තෝෂෙන් ඉන්න පුළුවන් වෙයි කියලා. හරි? මොනවාගෙන්ද? ඒතර අනිත් සියලු දෙනා මොකටද අයිති වෙන්නේ? මේ විශ්වය කියන පාර්ශවයට. දැන් ඔබ මේ විශ්වයට මුදා හරින්නේ මොනවද? ඒකම තමයි ඔබට හපව් ලැබෙන්නේ. ඒකමයි හපව් වෙන්නේ. හැබැයි මෙහෙමයි. හැබැයි මෙහෙමයි. ඔබ මේ මුදාහරින්නේ මේ මොකක් හරි දේ මෙන්න මෙතන ඉන්න පුජ්‍යලයාට වෙන්න පුළුවන්. හරිද? හැබැයි ඔබට ඒ දේ ලැබෙන්නේ එයාගෙම වෙන්න ඕනේ නැහැ. මේ වෙන කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්. මං කියන දේ පැහැදිලිද ඒක? දැන් හිතන්න මෙහෙම. ඔබ කාට හරි ඊර්ෂ්‍යා කරනවා. මේ 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 මුදාහරින්න විශ්වයට මොකද්ද? දරපතල මොකද්ද? ඊර්ෂ්‍යාව. මූ ඒක දන්නෙත් නැහැ. සමහරුන් දන්නේ අපි ඊර්ෂ්‍යා කළාට අපි උට ඊර්ෂ්‍යා කරනවා කියලා දන්නේ නැවූ. හරිද? හැබැයි ඔබ මුදාහැරිය හොඳ දෙයක්ද? නෑ. මොකද මුදාහැරිය ඊර්ෂ්‍යාව. කොහටද? විශ්වයට. දැන් ඔබට මොකක්ද දෙන්නේ? ඔබට උගෙන් වෙන්නේ නැති වෙයි, වෙන අයගෙන් එන්නේ මොකද්ද? ඊර්ෂ්‍යාව. දැන් මට අර තාත්තට කියන්න තියෙන්නේ මෙන්න මේකයි. පැහැදිලිද ඒක? මොකද කියන්න තියෙන්නේ? ඒක මම හොඳ පැත්තට හරවනවා. ඔබ දැන් මේ මුදාහරින්නේ ඔබේ දරුවාට මොකද්ද? ආදරය. ඔබේ දරුවට ආදරයෙන් මුදාහරින්නේ. ඔව් ඉතින් ඒක කරන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒ ආදරයෙන් මුදාහරින්න ඕනේ. ඌ ඒ ගැන කිසිම සංවේදීතාවයක් නැහැ. කමක් නැහැ. ඒකට දුක් වෙන්න එපා. ඇයි ඔබ විශ්වයට දුන්නේ ආදරේ නම් අවංකවම තව ගොඩාක් අයගෙන් මොනව ලැබෙනවද? ඒක ලැබෙනවා මෙහෙම. මෙයාගෙන්ම වෙන්න ඕනි කියලා එකක් නැහැ. මොකද විශ්වය කියන එක එකක්නේ. ඒක එකක්. එක ඒකකයක්. අපි මේක මුදාහරින්නේ මෙයාට නම්. හරිද? එයාගෙන් අපිට ආපහු නැති වුණාට ඒක ඒක රිෆ්ලෙක්ට් වෙනවා මොකෙන්ද? ආපහු විශ්වයෙන්. මේක හරියට මිරර් එකක් ඉස්සරහා ඉන්නවා වගේ. ඒ කියන්නේ කණ්ණාඩියක් ඉස්සරහා ඉන්නවා වගේ. ඔබ කණ්ණාඩියට හිනාවෙන්න. ඔබට පේන්නේ හිනාවක්. ඔබ රවන්න ඕන බලා කන. ඌ ඒකමයි පේන්නේ අර පැත්තෙන්. ඔබ මුදාහරින දේ තමයි ඔබට මොනවා වෙන්නේද? ආපහු එන්නේ. මේක සමහර දේශපාලන පක්ෂ වලටත් අදාළයි. පැහැදිලි දෙයක. මුදාහරපු දේ තමයි යහපව් වෙන්නේ. පැහැදිලි දෙයක. ඕන තැනකට හරි. මෙයාට ඕගොල්ලෝ ඉතින් තරුණ ළමයිනේ. ආයේ මුකුත් හංගලා කියන්න ඕනේ නැහනේ. දවසක් එක පිරිමි ළමෙක් ඇවිල්ලා මට කියනවා විභාගේ කිට්ටු වෙලා මාස 6ක් විතර ඇති. අනේ සර් මට පාඩම් කරන ඒවා අමුකුත් මතක හිටින්නෙත් නැහැ. මම ඔළුවත් අවුල් මට පාඩම් කරගන්නත් බෑ. කියවන දේවල් මතක හිටින්නෙත් නැහැ මුකුත් නැහැ. හරි මං ඒ මොකද්ද මේ අමුතු ලෙඩ එකපාරට හැදුණු. නැහැ මේ මට පොඩි ප්‍රශ්නයක්. ඔයා ඉතින් ප්‍රශ්නේ හංගන්නේ නැතුව කියන්නේ. නැතුව ඉතින් මට උත්තරයක් කියන්න බෑනේ. නැහැ මම මේ පොඩි ගෑන් ළමෙක් එක්ක සම්බන්ධයක් තිබුණා.
හරිද? දැන් ඒ ළමයා මොකද වෙන්නේ? දැන් ඒක නෑ. දැන් මම වැඩේ අතහැරලා දාලා හරි. ඊට පස්සේ දැන් මම මොකක්ද දන්නවද අහන්න මෙයාගෙන් හරි. දැන් ඔයා ඒ ගෑන් ළමයට අවංකවම ආදරය කළාද? ඔව්. අවංකවම. හරි, ඉතින් එහෙම කරා නම් හරිද? දැන් මේ විශ්වයට දීලා තියෙන්නේ මොකද්ද කියන්නේ? ආදරේනේ. වෛරේ එන්න බෑ. වෛරයක් මේ පැත්තෙන් එන්න බෑ. දැන් මේ දුන්න ආදරය මෙහෙට දුන්න නම් විශ්වයට ආපව මොකද්ද හම්බ වෙන්නේ? ආදරයම තමයි ලැබෙන්නේ. එයාගෙන් වෙන්න ඕනේ නැහැ. ඔබ තමයි තියරි එක. අර තාත්තට කියපු දෙයත් මේකම තමයි මේ. ඔයා ඔයාගේ ළමයට ගොඩක් ආදරේ ඉන්නේ. ඔව්, හැමදාම ආදරය කරන්න මතක් කළා, භාවනා කළා, එයාට ආදරය කරන්න, මෛත්‍රිය කරන්න, ඒ ටික ඔක්කොම කරන්න. ඔබ මේ මුදාහරින්නේ මේ විශ්වයට මෛත්‍රිය නම්, එයාගෙන් ආපහු ඒක නොලැබුණත් අතිවිශාල පිරිසකින් ඒක මොකද වෙන්නේ? ලැබෙනවා. ස්ථිරයි, ආයෙ දෙකක් නැහැ. එක තැනක එක නගරයක ගිහිල්ලා මං මාස ගාණක් ළමයින්ට නිකන් ඉගැන්නුවා. නිකන් ඉගැන්නුවා. ඒතර ඒ ප්‍රදේශයේ දුෂ්කර ප්‍රදේශයක හරි මට වෙලාව තිබුණා මම එහෙම කරනවා හිටිය ගමන් ගිහිල්ලා. හරිද? එතකොට ඒ එතන ඒ ආයතනය සහ ඒගොල්ලෝ ඔක්කොම අහනවා සර්ට් ඉතින් කොළමින්දම් මෙහෙම ඇවිල්ලා මෙහෙම කරපුවාම් පාඩු වින කියලා. මම පාඩු නෑ, මට පාඩු නෑ. ඇයි ඉතින් වාහනේ තෙල් ගහන්න ඕනි මේ ටියුට් දෙන්න නිකන්? මම පාඩු නෑ මට. ඌගේ ආයෙ ආයෙ අහනවා පාඩු නැත්තේ කොහොමද කියලා. පාඩු නෑ. ඇයි? මම මේ පැත්තට මේ දෙන දේ තියෙනවානේ. ඒකට මේ ළමයි සල්ලි ගෙවන්න නැති බව ඇත්ත. නමුත් මට වෙන කොහෙන් හරි සල්ලි එනවා. පැහැදිලිද ඒක? වෙන කොහෙන් හරි සල්ලි ටිකක් එනවා ඉතින් ඒක. ඒ හැටි. ඒක එහෙම තමයි. ඒ හින්දා මේකත් මෙහෙම මතක තියාගන්න ඕන. අපි මොකක් හරි රැකියාවක් කරනකොට හෝ බිස්නස් එකක් කරනකොට සල්ලිම පදනම් කරගෙන එක කරන්න ඕනේ නැහැ. ඩියුටි එක කරන්ඩ ඒක බවංකොම නම් කරන්නේ ඒකේ ප්‍රතිලාභේ ලබන එක්කෙනාගෙන් වෙන්නත් පුළුවන්. නැත්තම් වෙන කෙනෙක්ගෙන් හරි වෙන්න පුළුවන්. සල්ලි එනවා ඉතින්. ඒක එනවා. ඔබ සද්භාවයෙන් ඒක කරනවා නම් ඒක එහෙම වෙනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. පැහැදිලිද? ඒ හින්දා අර දෙමව්පියන්ටත් ඒකම තමයි කියන්න වෙන්නේ. දැන් මාත් තාත්ත කෙනෙක් විදිහට මාත් හිතනකොට හිතන්නේ මෙච්චරයි. ළමයින්ට කෙරෙන්න ඕනි දේ මොකද්ද? ඒගොල්ලෝ හොඳ පුරවැසියෙක් බවට පත් කරලා ජනගත කරන්න ඕනි මිනිස්සු මේ සමාජයට නිදහස් කරන්න ඕනි. සමාජයට කරදරයක් නොවි එයා දියුණු වෙලා ඉන්නව නම් මං ගැන හොයලා බැලුවේ නැති උනායි කියලා මම මෙච්චර මොකක් ඇති වෙන්නේ නැද්ද? දුකක් ඇති වෙන්නේ නැහැ. ඇයි? මගේ ඩියුටි මං කළා ඉවරයි. කලින් බලාපොරොත්තුවක් නැතුව වැඩ කරන්න. ඔකට කියලා තියෙන මොකක්ද දන්නවද? Unconditional love. ඒ කියන්නේ පදනම් විරහිත ආදරය. කිසිදු පදනමක් නැහැ. ඕගොල්ලන්ගේ තියෙන ආදරවල සම්පූර්ණ තියෙන්නේ විවිධ පදනම්. ඒ පදනමට හානියක් වෙච්ච දවසට ආදරේ ඉවරයි. ඒක වෛරයක් වෙලා නතර වෙන්නේ සියලු දිනාටම. සමහරවිට මොනවා හරි දෙයක් අරන් දෙන්න කියලා කියනවා දෙමව්පියන්ට. ඒක අරන් දෙන්න බැරි වෙනවා ඒ නියමිත වෙලාවෙදී. අප්පෝ මූණු වල හැටි මෙන්න මේ වගේ. හරිද? පැහැදිලිද? අබ නෙමෙයි, කොස්සට දැම්මත් පුපුරනවා. එතකොට ඔබ දෙමව්පියන්ට ආදරේ දක්වලා තියෙන්නේ එක්තරා කන්ඩිෂන් එකක් යටතේ. මොකද කන්ඩිෂන් එක? මම ඉල්ලන දේවල් මට අරන් දෙන නිසා මං ආදරේ. ඔය සමහර අය මැරුණහම අඬන්නේ එකනේ. මැරුණහම අඬන්නේ ඇයි? මැරුණහම මේ මිනිස්සයා මැරුණනේ කියලා හිතලා කවුරුත් අඬන්නේ නැහැ. අඬන්නේ මේ මිනිස්සයා මැරුණච්ච එකෙන් මට වෙච්ච හානිය ගැන හිතලා. අනේ මට දැන් කවුද ඉන්නේ? දැන් මෙහෙම අඬන්නේ නැහනේ. අනේ දැන් මේ මැරිච්ච මිනිස්සයාට කවුද ඉන්නේ? අපි අඬන්නේ කා ගැන හිතලාද? අපි ගැන හිතලා අඬන්නේ. අනේ දැන් මගේ අධ්‍යාපනයේට වියදම් කරන්නේ කවුද? අනේ දැන් මාව රැකවලා ගන්නේ කවුද?
එහෙම නේද අඬන්නේ? එහෙම හිතලා අඬන්නේ. හරිද? මෙහෙම අඬනවා මට මට නම් කවදාවත් එහෙම කියනවා හිල නැහැ. අඬනවා. ඇයි? ආපන් අනේ මේ මිනිස්සයා පෙරේතෙක් වෙයිද මට බෑ අනේ. එහෙම අඬනවා ඇහිලා තියෙනවද? අනේ මේ අකා අපාය ගියාද දන්නේ නැද ඊයේනේ. එහෙම අඬනවද කවුරුත්? නෑ නෑ. ඇහෙන්නෙම එක වචනයයි මට අපිට කියන වචන නම් ඇහෙනවා. ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. එහෙනම් අපි අඬන්නේ කා වෙනුවෙන්ද? මිය ගිය පුජ්‍යලයා වෙනුවෙන්ද? අපි වෙනුවෙන්ද? අපි වෙනුවෙන් අපි අඬන්නේ. ලෝකය අවබෝධ කරගන්න හොඳේ. පැහැදිලිද? ලෝකය අවබෝධ කරගන්න එක හරි වටිනවා. කවද හරි දවසක ඕනි වෙනවා ඒක. ඔව්. මේ මෙන්න මෙහෙම එකක් කවියක තියෙනවා. ගුණ නැන බල. ගුණයි නැනයි බලයි තියෙන්න ඕනේ. ගුණ නැන බලෙන් යුතු පුතුමය ඉතාගරු. ඒ පුතුමය කියලා කියන්නේ පිරිමි ළමයා කියන අදහසින් නෙමෙයි. දෙන්නටම පුතා කියලා තමයි කියන්නේ. මේ මොකද්ද මේ? කොයිකද ඉස්සරහට දාලා තියෙන්නේ? මේක දැම්මේ නැත්තේ ඇයි ඉස්සරහට? නැන ගුණ එහෙම දැම්මේ නැත්තේ ඇයි ගුණ ඉස්සරහට දැම්මේ? ඕ අපි හිතලවත් නැහැ නේද? ඇයි මේ නැන ඉස්සරහට දාලා මේක දෙවෙනියට දැම්මේ නැත්තේ? මොන්න තරම් නැන තිබුණත් වැඩක් නැහැ. ඌ ගුණ මකුණන්. එසා පළවෙනි එක මොකද්ද? ගුණ. ගුණ තියෙන්නේ කොතනද? ගුණ තියෙන්නේ කොතනද? මෙතන. මේ මොකද්ද? මේක ඈ ගුණ. මේකේ නැන. සමහර අයගේ මේ මුකුත් නැහැ. මේ ලෝකේ ගුණයක් නැහැ. අමු තිරසනේ. හැබැයි සුප්පිරි මොකද වෙන්නේ? මීටරයක්. එහෙම නැද්ද? දැන් මෙහෙම හිතන්නකො ළමයි. මෙහෙම හිතන්නකො මේ. ඔබට හෝ මට පුළුවන්ද එහෙම දැනුමක් එහෙම ඥානයක් එහෙම නැනසක් තියෙනවද අපිට මහ බැංකු හොරා කන්න? මට කියන්නකෝ ඒක. අපිට එහෙම ඒකට හැකියාවක් තියෙනවද අපි? අපිට ඕක කරන්න බෑ. ඕගොල්ලන්ට පුළුවන් ද කාට හරි ඕගොල්ලෝ ගාව තියෙන මේ ඥානය යොදාගෙන අනුන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකකින් සල්ලි හොරෙන් ගන්න පුළුවන්? අනේ අත උස්සන්නකෝ පුළුවන් නම් තියෙනවා නම් එහෙම හැකියාව. ඉන්නව හැමෝම අහුනොත් ඉවරයි. කෝටි ගණන් අදින්නේ වයින්. මොනවා තියෙනවද ඌට? මාර ඥානයක් ඒකට. පැහැදිලිද ඒක? ඔව්. අපිත් ඉතින් ওই පොඩි පොඩි වැඩ කරන්න පුළුවන්. මොනවද? ටෙලිෆෝන් බොක්ස් වලින් සල්ලි දාන්න නැතුව කෝල් ගන්න පුළුවන්ද? අපේ කැම්පස් එකේ කිටිය ඌ ගන්නවා. මම ඌ කියලා දෙන්නේ නැහැ අපිට ක්‍රමේ. ඌ මොනවද මේ ගම්බි කැල්ල කරන් මොන මොනවද කොල්ල වෙලා මේ ගන්නවා. ඒ විතරක් නෙමෙයි අපේ එකේ කිටිය ටෙලිෆෝන් බොක්ස් එකෙන් සල්ලි ගන්නවා ඌ. ඒ කම්පැනි එක ඇවිල්ලා ඇරලා බලනකොට කවුන්ටරේ තියෙන ප්‍රමාණයෙන් භාගයයි සල්ලි කාසි තියෙන්නේ. ඒව වාස්ප වෙලා වගේ. මූ ගන්නවා. කොහොම ගන්නවද මන්ද? ඒවත් මෙන්න මෙව්වා තමයි. හැබැයි අනුන් සතු දේ ගැනීම හොඳ මොකක් නෙමෙයිද කියන්නේ? ගුණයක් නෙමෙයි. ඒතකොට දැන් මේ හිතන්නකෝ. මම ඔන්න හිතන්නද? මට ඒ හැකියාව තියෙනවා කියලා හිතන්නකෝ. ඒක ගන්න පුළුවන්. මට ඒ ටෙක්නොලොජි එක තියෙනවා. ඒ වුණාට මට ඒක කරන්න මට හිත දෙන්නේ නැහැ. මොකද්ද මේ හිර වෙනවා වගේ දැනෙනවා නිකන්. අනේ පාවක මහා පාගත වෙන වැඩක් අනුන්ගේ සල්ලි අන්න එහෙම එකක් එනවා. ඒක මොකද්ද? ආන්න එක තමයි ගුණ. ඒකනේ ඒක ඉස්සරහට දාලා තියෙන්නේ. මේවා මොනවා නැති වුණත් කමන්නේ අඩු ගානේ මේකවත් තියෙනවා නා. ඔයගොල්ලෝ දැකලා තියෙනවද සැසිප් එක ඉස්සරහ අපේ ඔෆිස් එක තියෙන්නේ? කාඩ් ඔෆිස් එක. ඒක ඉස්සරහ තියෙනවා නේද අර වීදුරු පෙට්ටියක් වැඩි හිටියන්ගේ සුබ සාධනය සඳහා කියලා. ඔව්. සමහරවිට ඔබ දැකලා ඇති මම හැමදාම මං සල්ලි ගන්නකොට ඒක කඩලා ඒකේ තියෙන සල්ලි වලින් යම් ප්‍රමාණයක් ඒකට දානවා. ඒක මගේ පුරුද්දේ. හරිද? මේ ඊයේ පෙරේද බලනකොට ඒක නෑ. මං හෙව්වා ඇයි කියලා කෝ කියලා. සර් මාර කෙලින්නේ ළමෙක් ඕක කඩලා සල්ලි අරන්නේ. පන්ති ආව ළමෙක් ඉස්කෝලේ නමත් එක්ක කිව්වා. මට විලි ලැජ්ජාවේ බෑ. හරි. මං ඒක කොහොමද දැනගත්තේ කියලා. ඇයි සර් උඩ බලන්නකෝ. යකෝ CCTV කැමරා එකක් තියෙනවා. මූ ඒකක් තියෙද්දී මේක ගලවලා සල්ලි ටික අරන් තියෙන. අං උහු වෙලා ඉතින්. ඔන්න ගුණ. හරි. මොනවා කරන ළමෙක්ද? සයන්ස් කරන ළමෙක්. ඕ ලෙවල් A9යි. ඔන්න නැන. නැන නෙමෙයි නන. පැහැදිලිද? ඉතින් මේ ඒකෙන් වැඩක් නැහැ නේ. ඒක තමයි. හරි. ඒ නිසා
මොකක් වෙන්න ඕනිද? ඔව්, දෙමාපියෝ ළමෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනි දේ දැන් අවුල් වෙලා තියෙන්නේ. දැන් සියලු දෙමාපියෝ බලාපොරොත්තු වෙන්නේ මේක අතහැරලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? නැන. ඒ කියන්නේ මේකද ඔබ දක්ෂ ළමෙක් වෙන්න ඕනේ. ඔබ මේ නෝට් එක එහෙම දෙන්න එපා රූට ඉල්ලුවාට ළමයට කියන්නේ එහෙම. නෝට් එකම දෙනවා නෙමෙයි. නෝට් දෙන්න එක එකට. ඒ කියන්නේ මේ අහන්න පැහැදිලිද? දුර්ගුණ සහ නරක දේ ළමයට පුරුදු කරන්නෙම දෙමව්පියෝ. ඇයි ඒ නෝට් එක දෙන්න එපා කියන්නේ? ඔය යාළුවා ඌ ඒක අරගෙන ඌ පාස් වෙලා මොන හරි වෙලා උඹට වඩා ඉස ඩිස්කෝ එකෙන් පොඩ්ඩක් හරි වැඩ වුණොත් තෝ ගෙදර ඌ කැම්පස් යනවා. ඒකනේ ටෙන්ට් එකේ පාවුනේ. එහෙම තමයි කියන්නේ. මම අනවන්තවත් ඌ අත්දකලා තියෙනවා. හරි. එතකොට ඔබේ දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්න ඕනේ පළවෙනි එක ගුණ. ඊට මේකක් තියෙනවා නම් හොඳයි. මේ මොකද්ද? ඔය කියන්නේ ස්කිල් එක. ඒ කියන්නේ යමක් කිරීමේ හැකියාව. සමහරුන් ඉන්නවා මේ දෙකම තියෙනවා බුද්ධි. උඩ මුකුත් කරන්න හිත දෙන්නේ නැහැ. බෑ කරගන්නේ ඒක. ස්කිල් එකක් නැහැ. මේ බලන්න මේ. එහෙනම් ළමෙක් කොයි වගේ වෙන්න ඕනිද? ගුණත් තියෙන්න ඕනි, නැනත් තියෙන්න ඕනි, බලත් තියෙන්න ඕනි. බලය පවය එක හැකියාව තියෙන්නත් ඕනි. මේ මෙන්න පුළුවන් වෙයිද බලන්න? ඔබ වෛද්‍යවරයෙක් වෙන්න ඕනි. ඒකට අනිවාර්යම මොකක් තියෙන්න ඕනිද? ඒ ඥාණය තියෙන්න ඕනි. ඔබ හොඳ කාරුණික මානුෂීය වෛද්‍යවරයෙක් වෙන්න ඕනි. එතකොට ඔබේ හිතට ඒක හොඳට දැනෙන කෙනෙක් වෙන්න ඕනි. ඔබට ෂණිකව හරි හදිසි අත කැඩිලා මෙහෙන් කුඩු වෙලා ආපු කෙනෙක් වුණත් ෂණිකව ටක් ගාලා ඔපරේෂන් එක කරලා ඉවරලා ඌව සුවපත් කරන්න හැකියාව හයිය තියෙන්න ඕනි. අර මේ දෙකම තියෙනවා අතේ ව්‍යුහය ඔක්කොමත් තේරෙනවා මේක බලලා. අනේ එහෙමත් බෑ. හරි නේද?